ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වූ මෙබන් සාකච්ඡාව අදීර දෙකක් යටතේ බතරමුල්ල නෙළුම්මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක්. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමද සහභාගී වුණා. අඩුම ගානද මේ බදු ප්‍රතිපත්තිය ජනතාවට කොහොමද සහනයක් සලසන්නේ ඒ සාකච්ඡා කළා. ඉතින් පක්ෂයක් හැටියට අපේ පක්ෂය අපි ඉදිරි කාලේ ප්‍රවර්ධනය කිරීම කියන කාරණාවත් බැසිල් ඇමතුමා අපේ පක්ෂයේ නිර්මාතෘවරයා ජාතික සංවිධායකවරයා එතුමා මේ රටේ ඉන්න දක්ෂම දේශපාලන තීරකයා. එන ඕනෑම ඡන්දයකට මූණ දෙන්න අවශ්‍ය කරන සූදානම තමයි මේ සකස් කරගනිමින් ඉන්නේ. මම අභියෝග කරනවා පුළුවන් නම් ආවිල්ලා බත්තරමුල්ලේ ගන් සභාව දිනලා පෙන්වන්න කියලා. අනිවාර්යෙන් අපි 156ක් ගන්නවා. උන්නේ පක්ෂයේ ශක්තිමත් කරන්න පක්ෂය අඩුපාඩු අපි කරගෙන යන වැඩපිළිවෙළ වල අඩුපාඩු තියෙනවද කියලා ඇහුවා. ජයග්‍රහණය කරන්න තමයි එතුමා කතා කරන්නේ. දැන් නායකත්වයේ කවුද ඔබතුමාලගේ ජනාධිපතිවරණේ? ජනාධිපතිවරණේ වෙලාවටනේ ජනාධිපති අපේක්ෂක තෝරන්නේ. උගත් මහත්මිය දාන්න ඕනේ කියන එක බහුතර මතයක් එන්න පටන් ගත්තම අනුර බය වුණා ටග්ගාර දාගත්තා නා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්නයක් අහා. ඉක්මනට සජිත් කියනවා දැන් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අත්ගවුවත් තියාගෙන අමුඩ ගහන්න ඕනේ නැහැ. වෙලාවට අපි වැඩේ කරන්නේ. මහින්ද මහත්තයා මොන වගේ මතයකද ඉන්නේ? මහින්ද මහත්තයා හොඳ මතයක ඉන්නවා. දන්නවනේ. ආ කොල්ලලා ගනිමේ. අපගේ දී ජනාධිපතිවරණේදී නායකය ලෙස ජනිල් මහත්තයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා එතුමා ජනාධිපති අපේක්ෂකයා වෙනවයි කියලා නෑනේ. ඒ කිව්වයින් පස්සේ අපි තීන්දුව කරලා කියන්නම්කො පක්ෂයක් හැටියට අපි ගන්න තීන්දුවත් එක්ක අපි කටයුතු කරනවා. ඒ ඉන්න අපේක්ෂකයෝ අතින් රනිලුයි සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි කිව්වොත් Facebook ජනාධිපති අනුර කුමාර. ඊළඟට හැමදාම කියවන ජනාධිපති සජිත් ප්‍රේමදාස. වැඩ කරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඉතින් ඒකෙන් වැඩ කරන මිනිහට මිනිස්සු උදව් කරයි. නාමල් මහත්තයා තාම නෑ නේ ජනාධිපති අපේක්ෂක විදියට. නෑ මං හිතනවා එතුමා තව කල් තියෙනවා. जनाधिपति मतिवरण महागत्तिहास මෛත්‍රීපාල සිරිසේන ඉස්ලාම හිරේට දාන්න ඕනේ. දැන් මගේ මතය කියන්නේ මෛත්‍රීපාල ඉස්ලාම හිරේ දාන්න ඕනේ නැත්නම් උලත් යන්න ඕනේ. කතා කළා වැඩක් නැති මිනිහෙක් කියලා. පලායතිරු කරන්නේ ගල් ගහන්නේ නිසා අපිට ගහනවා. මේ හයිය පෙන්නන්න ඡන්දයක් තිබ්බා. නාම රාජපක්ෂ එතුමාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නද ඔබතුමාලා කියන්නේ? අපි හිතා හිටියේ එතුමා තව ටිකක් කල් තියනවා කියලා. එතුමාව හදිසියේ ගේන්න පුළුවන් වුණොත් එංග අපි හදවතින්ම සතුටුයි.